තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හැමදාම කසිප්පු ඇල්ලුවම මට පේනවා මේ පොලිසිය මහත්තුරු ඔගොල්ලොන්ගේ කැමරා ඉස්සරහා ඒව ගඟට හලනවා ඇලට හලනවා දෝරේ ගලන්ඩ සලස්සනවා ගංජා හේන් පොලිසිය මහත්තුරු ගංජා හේන් පිටින් ගිනි තියනවා හැබැයි ඇයි කුඩු ඇල්ලුවම ඒක එහෙම්ම ගඟකට දාන්න නැත්තේ අපිට පේන්නේ ඒ කියන්නේ මේ රට ඇතුලේ කුඩු අල්ලනවා කියලා කිව්වට මෙච්චර අල්ලගත්තා කියලා කිව්වට ඒ අල්ලගත්තුව නැවත සමාජගත වෙලාද ඒ ආයතන වල ඉන්න අයගෙම්ම කියන එක දැන් මහජනයාගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම හිතන්නේ ඇත්තටම මේ උවදුරෙන් කුඩු අයිස්වැනි අඩුම උග්‍ර විස සහිත මද්‍රව්‍ය උවදුරෙන් අපේ මේ පුංචි දූපත බේරා ගන්න නම් මේ දූපතේ ජීවත් වෙන වැසියෝ බේරා ගන්න නම් ඒ සඳහා දේශපාලඥයින්ගේ නිලධාරීන්ගේ සහ ප්‍රජාවගේ මහ ජනතාවගේ අවංක උවමනාවක් තිබිය යුතුයි අපේ රට ගැන මට පුදුම හිතෙන වෙලාවකට ඒ තමයි අම්මලා චම්දෙදි හොඳටම කුඩු විකුණනවා කියලා ගමට කුඩු ගෙනාවා කියලා ගමේ අරක්කු බාර් එක දැම්මා කියලා හොඳටම දන්න මිනිහට චම්දෙදි ලැබිලා පුතාට කියනවා උඹ කුඩු බොන්නපා කියලා ඒ මිනිහගේ වේදිකා ගානේ ගිහිල්ලා අත්පොලසන් දීලා පෙළපාලි ගානේ ගිහිල්ලා ජයගෝසා නංවලා දරුවන්ට කියනවා මද්‍රව්‍ය වලින් බේරිලා ඉන්න කියලා. අපි බනට එනකොට අපිට විශේෂයෙන් කෝල් කරලා කියනවා අපේ ගමේ හොඳටම මද්‍රව්‍ය වැඩි හාමුදුරනේ බනට වැඩිපුර ඒ ගැන කියන්න කියලා. හැබැයි ඒගොල්ලොන්ගේ අත්වලින්ම ගිහිල්ලා කතර ගහලන්නේ කාටද? ඒකයි මම අහන්නේ මේ රටේ ප්‍රජාවට මේ රටේ පුරවැසියෝ කියලා කියන මිනිස්සුන්ට අවංක අවශ්‍යතාවයක් තියෙනව නම් මද්‍රව්‍ය වලින් මේ රට ගලව ගන්න ඕනේ කියලා කොහොමද ඒ ජාවාරංකරුවන්ට තමන්ගේ සහය දෙන්නේ කොහොමද ඒ ජාවාරංකාරයෝ ඉහළම තනතුරු තාරාන්තර දක්වා අරගෙන යන්නේ රටේ ඒගන අපේ රටේ ප්‍රජාව හිතන්න ඕනේ මේක මේ ආමුදුරුන්ලට විතරක් බන කියලා බේර ගන්න පුළුවන් එකක් නෙමෙයි මේක මේ වගේ මේ ඉඳලා හිටලා කරන ප්‍රෝග්‍රෑම් එකකින් දෙකකින් බේර ගන්න බෑ මේ රටේ අවශ්‍යයි අවංක නිලධාරී පැලැන්තියක් මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ කටයුතු කරන. විශේෂයෙන් මද්‍රව්‍ය. අද අයිස් කියන මද්‍රව්‍ය අද ප්‍රචලිත වෙමින් තිබෙනවා ලංකාවේ ගෑනු දරුවෝ ඇසුරු කරගෙන. දැන් සාමාන්‍යයෙන් කුඩු ගැහුවා කියලා අපිට වැඩිපුර හම්බ වෙන්නේ පිරිමි දරුවෝ. හැබැයි මේ අයිස් කියන මද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ගැහනු පිරිමි බේදකින් තොරව ගිහි පැවිදි බේදකින් තොරව මේ සියලු සමාජ කණ්ඩායම් හරහා මේක ව්‍යාප්ත වෙමින් තිබෙනවා. පහුගිය දවසක එක්තරා සමාජ මාධ්‍යයක මම දැක්කා දර්ශන කියලා මහත්මයෙක් ඉන්ටර්විව් එකක් කරපු එක. ඒක මේ ඔය අයිස් කියන මද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සෙක් එක්ක කරන සාකච්ඡාවක්. ඔහු කියනවා මේ මද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ඒ කියන්නේ මෙහෙම දත හැරුවොත් දතේ කෑලි කැඩි කැඩි යනවා දන්නේ නැහැ කියලා. කියන්නේ වසර කීපයක් ඇතුළත මුළු ශරීරයේ අස්ථි පද්ධතියම දිරාපත් වෙනවා. දිරාපත් වෙලා ඉවරටම ඉවර වෙනවා. ළමයි අතර විශාල මතයක් හදලා තිබෙනවා අයිස් ජාවාරමේ නියලෙන අය මේ මතක ශක්තිය වර්ධනය කරගන්න. ඊළඟට ලිංගිකමය වශයෙන් උත්තේජනයක් ලබා ගන්න මේ මද්‍රව්‍යෙන් ලැබෙන ශක්තිය ඉතාම ඉහළ අනුකූලතාවයක් ලැබෙනවා කියලා ඉතාම ඉහළ දායකත්වයක් ලැබෙනවා. හැබැයි ඒ පාවිච්චි කරපු මනුස්සයා ඒ මනුස්සයා පාපෝචාරණය කරනවා ඒ සියල්ලම තමන්ගේ බිඳ වැටිලා බව ලිංගික ජීවිතේ බිඳ වැටිලා බව එයාගේ මතක ශක්තිය විනාශ වෙමින් යන බව පාපෝචාරණය කරනවා. ඉතින් අපේ රට අවංකව
අවංකව මේ වයින් ගොඩගන්න හිතනවා නම් තෙසංක මහත්මයා ප්‍රජාවට මේ සම්බන්ධව දැනුම අවශ්‍යයි දැන් මේ රටේ වෛද්‍යවරු මේව ගැන ඇවිල්ලා කතා කරන්න ඕනේ ගැඹුරින් මේ ප්‍රශ්නේ කතා කරන්න ඕන ඊළඟට මේ රටේ පොලිසිය ආරක්ෂක අංශවල අය අද වැටයි නියරයි දෙකම ගොයන් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙන සමහර වෙලාවට පැවිද්දෝ මේ වයේ ගොදුරු සමහර වෙලාවට පොලිසිය අය මේ වයේ ගොදුරු මේවා එක්කෝ ප්‍රවාහණය කරලා තියෙන සමහර ජනමාධ්‍යවේදීන් අහුවෙනවා මාධ්‍ය ලෝගෝ එක භාවිත කරලා මද්‍රව්‍ය හෝ මේකත් එක්කම ගැට ගැහිච්ච අවියාඋද ජාවාරමිනියලිලා ඉන්නවා සාසවි දරුවෝ පාසල් දරුවෝ පාසල් දරුවෝ අද පාසලක මේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව යනකොට ඒ ඒ ඒ චාරිකාවෙම යන ළමෙක් දෙන්නෙක් පාවිච්චි කරගන්නවා අනිත් ඔක්කොම ළමයින්ට මද්‍රව්‍ය විකුණන්න අයිසෝ ගංජා හෝ කේරළ ගංජා හෝ මේ කියන ඉතාම විස සහිත මද්‍රව්‍ය අද දරුවන්ගේ අතට පත්වෙමින් තිබෙනවා ඉතින් ඒ නිසා මේක මේක කටිය ආණ්ඩුව බේරලා දෙන්න ඕන එක්ක හාමුදුරුලා බේරලා දෙන්න ඕන මේ ප්‍රශ්නේ මේක මේ පොලිසිය බේරලා දෙන්න ඕන නෑ මේ රට බේරගන්න නම් පුරවැසියා තමන්ගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්න ඕනේ අපේ හාමුදුරනේ දැන් මේ මේ කියන විදියට අපි කවුරු සුරක්ෂිත නෑනේ දරුවෝ සුරක්ෂිත නෑ ගුරුවරයා නෑ අපේ සාමීන් වහන්සේලා නෑ එතකොට කතිකාචාර්යවරු නෑ එතකොට එතනින් එහාට බෙලඳ ව්‍යාපාරිකයෝ නෑ දෙමව්පියෝ නෑ මෙහෙම බැලුවම කිසිම කෙනෙක් මේක මේ මේ වියගහෙන් කාටවත් අද ගැලවෙන්න බැරි වෙලා තියෙනවා මේ භයානක ජාවාරමෙහි ගොදුරු බවට ගිහි පැවිදි ભેදකින් තොරව ගොදුරු වෙලා තියෙනවා ඒක අපි පිළිගන්න ඕන නෑ ඒක තමයි යථාර්ථය උපදින්න දරුවන් පවා උපදින්න ඉන්න දරුවෝ පවා මේකේ ගොදුරු බවට පත් වෙමින් තියෙනවා මොකද හේතුව ඉතින් ගර්භණී මාතාවෝ අයිස් පාවිච්චි කරනවා නම් මත් කුඩු පාවිච්චි කරනවා නම් ඉතින් ඒ උපදින්න ඉන්න දරුවොත් ගොදුරුනේ මේ රට ජාතියක් විදියට මෙහෙම ණයකාරකමකට යනකොට උපදින්න ඉන්න දරුවොත් ණයකාරයෝනේ ඒ නිසා මේ භයානක ව්‍යසනයෙන් අපේ රට ගලව ගන්නට නම් අපි කාටත් වගකීමක් තියෙනවා මේක මේ විහිළු කරන්න බෑ මේවා සම්බන්ධව වගකීමක් නැතුව වැඩ කරලා අනේ අපේ කෙනෙක් නේ ඉතින් අපේ ගමේ මිනිහනේ අපේ නෑදෑ යනේ අපිට හදිස්සියට මිනි පෙට්ටිය හරි ගන්න කීයක් හරි උදව් කරන මිනිහනේ ඔය වගේ කතා වලින් මේ වගේ ජාතික විශ්සනයකින් ගැලවෙන්න බෑ මොකද ගම්වල අරක්කු බාරක කරන මිනිහා තමයි ගමේ ඔක්කොම මිනි පෙට්ටිය අරන් දෙන්නේ එතකොට තිසංක වෙන්නේ ගමේ මිනිස්සු කියනවා අනේ බලන්න හදිස්සියකට මිනි පෙට්ටිය අරන් දුන්නේ මේ මේ මහත්යනේ කියලා මිනිහා යවනවා යන්න පුළුවන් ඉහළම රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දක්වා හැබැයි ඒ මිනිස්සුම දන්නේ නැ අපේ මිනිහා වලපල්ලට යුවේ මේ මිනිහා කියලා ඒක තේරුම් ගන්න නැ ඒ නිසා ප්‍රජාව හරියට කොන්ද කෙලින් තියාගෙන මේවට එරෙහිව සටන් කරන්න ඕන පෙනි සිටින්න ඕන සංඝයා වහන්සේලා පාදිලිතුමන්ලා මෞලවිතුමන්ලා මේ කවුරුත් මේ ජාවාරම ටෙරෙහිව එක පොකුරක් විදියට සටන් කරන්න ඕනේ තනි තනිව බෑ ආයේ කෑලි ඉතුරු කරන් අරක තියන් මේක විතරක් නවත්තමු මේක තියන් අරක විතරක් නවත්තමු බෑ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ විනාශ වෙනමන රටේ ආර්ථිකයේ විනාශ වෙනවන රටේ මිනිස්සු ලෙඩ්ඩු කරනවන රටේ කලකෝලහල වැඩි කරනවන රටේ මිනිස්සු මීහරක් බවට පත් වෙනව නම් මොලයක් නැතුව ඒක නවත්තන්න අපි කවුරුත් සම්බන්ධ වෙනවා මං හිතන්නේ තිසංක එතනින් තමයි අපිට යමක් මේ රටට කරනව නම් කරන්න පුළුවන් වෙන්නේ නැත්තම් හුදු සාකච්ඡා වලින් මේක නිම වෙයි